ආනෝතලා ගෙනාවට පස්සේ සම්නාකලාට තොරණය විස්තර ඉදිරිට අනිවාර්යෙන්ම මම විස්තර කරනවා ඉලෙන්න මොහොතක් තියෙද්දී හරි කිසි කෙනෙක් බණ භාගයට අහලා යන්න එපා සම්පූර්ණ බණ ඇහුවොත් තමයි සර්ව සාධාරණ සම්පූර්ණ බෞද්ධයෙක් වෙන්නේ මෙන්න අදීසා ඔණාලි දියණියට අධ්‍යාපනයේ සර්වපකාරයෙන් සාර්ථකව ලඟා ප්‍රාර්ථනා කරනවා රාපුතනුවන් ප්‍රමාවෙන්ද අපගේ සංජානන මණ්ඩලය ලියලා දෙනවා මට හොඳට කියවන්න පුළුවන් වෙන්න ඒ කට්ටියට දෙයියන්ගේම පිටයි කෙසේ හෝ වේවා ඒ පුතුණන් කරගෙන යන අධ්‍යාපනයේ කටයුතු සාර්ථක වේවා සර්වපකාරයෙන් සාර්ථක වේවා පුදු හැදු දෙමාපියන් නම් මේ කුසල අත්පත් වේවා දෙමාපියන් කරන කෙනේ නැගී රස්සා දිනෙන් දින දිනු ආයිසු කර්ණාදිල හැදින මාපටි ආ දෙහි කර්ණාදිලක මෑණියන්ට පිළිපිනිස මෙන්න එතුමියටත් එතුමිය හදු වැඩු දරුවන්ට එතුමිය හදු වැඩු පුතුණාට එතුමිය වෙන මෙලොට ජාතක වෙච්ච ඉදාලුවක් කරන රැකී රස්සා දිනෙන් දින දිනු වේවා ප්‍රාර්ථනා කරමි උදේනි අබේසිංහ අර දුන පාර්ථනා කරන එතුමියට ඒ සියලු දරුවන් ඔබ කරන සියලුම දේ අද මකුරට ඉෂ්ට වෙනවා කරුණා රත්න මම කරුණක් කියමි කවදාවත් වරදින්නේ ඔය හට මගේ කරුණා රත්න සුදු බුදු රත්න විහිදේවා මම කියන විරිදු වලට කරුණා රත්න ඔබ යන එන ගම මගට දෙමින්න මේ ගත කරන්නේ ඔබට පුළුවන් මං වගේ මගේ විමානයේට වෙලා ඔබට ඉල්ලන හැම සැපක්ම දෙන්න මාව තරණ පාවාගෙන මාත් එක්ක ජීවිතේ ගත කරන්න කැමති මෙයා පතිඋත්තා ධර්මයේ රකින්න නිත්‍යාකාරව දහමට ලැබිව ජීවත් වෙන කුමාරිකාවක් නිසා මේදී පේනවා සක්‍ර ග්‍රේවයන්ට යන වාන්තේට සක්‍ර ත්‍රිවිධුන්ට පේනවා මාල් කිලෝ 60ක් විතර ඉදිරියට වැඩි දිවසින් බලනවා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා සක් දෙවිඳු දිවසින් බලලා එතෙන්ට ඇවිල්ලා මේ රාක්ෂයාට තරවට්ටු කරනවා ඔබ මේ සම්බුලා දේවියට මොණයන් හෝ කරදරයක් කරොත් ඔබට මේ විමානේ ඉඳ දෙන්නේ නැහැ මම. ඔබ පරතක් වල ගහනවා ඔබ. ඔබට කොහොමවත් මේ විමානේ ඉඳ දෙන්නේ නැහැ. බලන්න පස්වෙනි කොටුව අපේ සක්‍ර දෙවිඳුන් ඇවිල්ලා යක්ෂයාට දරවට්ටු කරනවා දේවිය සම්බුලා වැඳ වැටෙනවා බේරගන්න කියලා. ඒ වගේ එදා සක්‍රදෙවිඳුන් ඇවිල්ලා මේ දේවිය බේරනවා බේරලා වෙරනකොට හවස්යාවේ රැ වෙනවා කරවල වෙනවා වෙනදාට පළවල දරාගෙන තම ස්වාමියාට අරයි යන වෙලාව පහු වෙනවා අදත් ඒ වගේ දේවල් අපගේ සමාජය තුළ තියෙනවා එක් එක් අවස්ථාවල කෙසේ හෝ වේවා එදා කුමරිය සක්දෙවිඳුන් බේරලා දුන්නාට පස්සේ අර පළවල ටිකක් අරගෙන තමන්ගේ ස්වාමියා